පසුගිය දවස් කීපයේ පුරාවට බොහෝ දිනක විසින් අපින් මේ ප්‍රශ්නේ විමසුවා මේ ඇහැට රූපයක් ගැටෙනකොට ඇහැට රූපයක් පෙනෙනකොට ඇහැට පෙනෙන මාත්‍රයෙන්ම නැතිනම් අපි කිව්ව චක්කු විඥාන කියන අවස්ථාවේදීම රූපේ පිළිබඳව ਸਰවාකාරයෙන් දැනගන්නවද කියන එක ඒක පිළිබඳව අපි කතා කිරීමේදී අපිට අදහස් වශයෙන් බොහෝ කරුණු කාරණා ඉදිරිපත් වුණා මිගජාල සූත්‍රයේ යෙදিলা තියෙන කරුණු කාරණා මේ නොඑක් විදිහට තර්කයන් නැතිනම් නොඑක් විදිහට අදහස් අපිට අහන්නට ලැබුණා ඇත්තටම අපි මේ කාරණාව තේරුම් ගත යුත්තේ යම් ධර්ම පරයායක් ඔස්සේ ධර්ම පරයායක් කියලා කියන්නේ දහම් ක්‍රමයක් දහම් න්‍යායක් ඔස්සේ ඒ දහම් න්‍යාය ඔස්සේ මේක අපි තේරුම් ගන්නකොට අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි ඒ දහම් න්‍යාය නිවැරදිව වටහා ගැනීම කියන එක. ඒ නිසා මේක කාටත් ප්‍රයෝජනවත් වෙන නිසා අපි ඒ කාරණාව සාකච්ඡා කළොත් අපිට හම්බෙනවා මිගජාල සූත්‍රය මිගජාල සූත්‍රයේදී සංයුත්ත නිකායේදී විග්‍රහ වෙනවා මිගජාල තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනදී බුදුරජාණන් වහන්සේ ළඟට යනවා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට මිගජාල හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා ඒක විහාරී බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ඒක විහාරී හෝති මේ ඒක විහාරී කියලා කියනවා ස්වාමීනි කෙතකින්ද ඒක විහාරී වෙන්නේ කෙතකින්ද ද්විතීය විහාරී වෙන්නේ කියලා මිගජාල හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ කියන්නේ තනිව වාසය කිරීම වන්නේ කොහොමද දෙදෙනෙකු හා වාසය කිරීම වන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මේ මිගජාල හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්තිකෝ මිගජාල චක්කු විඤ්ඤෙයා රූපා ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා තංචේ බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උප්පජ්ජති නන්දි නන්දියා සති සාරාගෝ හෝති සාරාගේ සති සංයෝගෝ හෝති නන්දි සංයෝජන සංයුත්තෝ කෝ මිගජාල බික්ඛු සදුතිය විහාරීති උච්චති එතකොට දැන් සම්පූර්ණම මිගජාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේක පෙළක් දක්වනවා මිගජාල චක්කු විඥාණයෙන් දත යුතු වූ රූප තියෙනවා ඒ රූප නිකං නෙමෙයි ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇති කාමෝප සංහිතා කාමෝප සංහිත උන කාමයේ යෙදී ඇති රජනීය උන ඇලිය යුතු වූ රූප ලෝකේ තියෙනවා තංචේ බික්ඛු අභිනන්දති අභිවදති ඒ රූප කෙරෙහි භික්ෂුව අභිනන්දති අභිවදති ඒකේ ಗುಣ කියනවා ඒ වගේම සතුටු වෙනවා ඒකේ බැසගෙන පවතිනවා තස්සතං අභිනන්දතෝ අභිවදතෝ ඒක අභිනන්දනය කිරීමෙන් ඒ වගේම ඒ පිළිබඳ ಗುಣ කීමෙන් ඒ වගේම බැසගෙන සිටීමෙන් ඔහුට ඒ කෙරෙහි නන්දිය ඇලීම උපදිනවා නන්දිය තියෙනවා නම් සාරාගෝ රාගය ඔහුට ඒ පිළිබඳව ඇති වෙනවා රාගය තියෙනවා නම් සංයෝජනේ තියෙනවා නන්දි සංයෝජන සංයුත්ත මේ ඇලීම කියන මේ සංයෝජනයේ බැඳුමින් යුක්ත කෙනා ဒုတိය විහාරී කියලා කියනවා එතකොට මෙන්න මේ ප්‍රශ්නේදී අපිට කෙනෙක් හිතන්නට පුළුවන්කම තියෙනවා මේ චක්කු විඤ්ඤයා රූපා ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා චක්කු විඤ්ඤාණයෙන් දත යුතු රූප තියෙනවා මේ ဣෂ්ඨ කාන්ත මනාප පිය රූප කාමූප සංහිත කියලා කෙනෙක් හිතන්නට පුළුවන්කම තියෙනවා එතකොට මේ අවස්ථාව පිළිබඳව අපි ටිකක් ගැඹුරින් කතා කළ යුතු මට්ටමක් අපි හොඳට නුවණින් තේරුම් ගත යුතු මට්ටමක් නැතිනම් පරියාය සහ නිෂ්පරියාය කුමක්ද කියන එක පිළිබඳව හොඳට තේරුම් අරගෙන අර්ථග්‍රහණය කළ යුතු තැනක් චක්කු විඥාණය
කියන කාරණාව පිළිබඳව අපි කෙලින්ම රූපේ දැනගන්නවා කියන එක සිද්ධ වෙන්නේ චක්කු විඥානය කියන සිතෙන්. එතනදී රූපේ දැනගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ සත්පුද්ගල භාවයන් සහිතව ප්‍රඥප්ති මාත්‍රයන් සහිතව මේ රූපය ආශ්‍රව සහිතව දැනගන්නවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපි ඇහැට රූපයක් පෙනෙනකොට ඇහැට රූපය පෙනෙනකොට ඇසට රූපේ පතිත වීම මාත්‍රයෙන්ම අපි රූපේ පිළිබඳව දැනගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ පෙනෙන රූපය අරඹය අපි මේ ඉන්නේ අම්මා මේ ඉන්නේ තාත්තා මේ ඉන්නේ දුව පුතා මේ ඉන්නේ තමන් කැමති දෙයක් මේ තියෙන්නේ මේ විදිහට තමන් ඒ විදිහට තමන් රැස් කරගෙන තියෙන නිමිති අනුනිමිති වලින් ඇසුරු කරලා ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන මට්ටමින් ඒ රූපේ දැනගන්නවා කියන මට්ටමක නෙමේ චක්කු විඥාන අවස්ථාවේදී රූපේ දැනගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ. හේතුව චක්කු විඥාන කියන අවස්ථාවේදී කොයි වෙලාවකවත් සමුදය උපදින්නේ නැහැ. ඒ වගේම චක්කු විඥානය කියන අවස්ථාවේදී මාර්ගය උපදින්නෙත් නැහැ. චක්කු විඥානය කියන අවස්ථාවේදී නිරෝධ ආර්ය සත්‍ය උපදින්නෙත් නැහැ. එතකොට ඒකෙන් කියන්නේ චක්කු විඥාන සිතෙහි කොයි වෙලාවකවත් කෙලස් යෙදෙන්නෙත් නැහැ. කෙලස්සුන්ගෙන් මිදීම ගැන අදහසක් යෙදෙන්නෙත් නැහැ. අපි දන්නවා චක්කු විඥාන කියන සිත විපාක සිතක් කියලා. එතකොට මේ සිත වැය වෙන්නේ රූපය දැන ගැනීමට. එතකොට රූපය දැන ගැනීමට කියලා කියනකොට ඔය පිළිබඳ වටකතාව තුල විග්‍රහ වෙනවා චක්කුම්හි නිස්සිතං විඥානං චක්කු විඥානං ඇසෙහි නිස්සෘත වූ විඥානය ඇසුරු කළ ඇසෙහි නිස්සෘත වූ විඥානය චක්කු විඥානයයි කියලා. එතකොට ඇස ඇසුරු කළ ඇසෙහි නිස්සෘත වූ මේ විඥානය රූපය දැන ගැනීමට වැය වෙනවා. නැතිනම් බාහිරින් ඇතිවන වර්ණ සටහන ඇසට අපාතයට යනකොට චක්කු ප්‍රසාදයට පතිත වෙනකොට අනේ ප්‍රසාදයට පතිත වුණ වර්ණ සටහන දැන ගැනීම පිණිස වැය වෙන යම් සිතක් තියෙනවා නම් ඒ සිතට කියනවා චක්කු විඥාන සිත කියලා. එතකොට ඒ චක්කු විඥාන සිතෙන් මොන විදිහකින්වත් දැනගන්නේ නැහැ මේ අහවල් කෙනා මේ නිමල්ද මේ කමල්ද දැක්කේ කියන මට්ටමක් හෝ සත්පුද්ගලයෙක් මිනිසෙක් දැක්කා සත්වයෙක් දැක්කා කියන මට්ටමකින් දැනගන්නේ නැහැ. ඒකට තමයි ඊට පස්සේ ඇතිවන මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු සිත් ටිකක් තියෙන්නේ. ඒ තමන්ගේ පුරුදු ටිකක් තියෙනවා නම් ඒ පුරුදු ටිකත් සමගම තමන්ට ඇසුරු කරන්නට ප්‍රඥප්ති ධර්මයන් තියෙනවා නම් ප්‍රඥප්ති ධර්මයන් සමගම ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ අන්න ඒ අවස්ථාවකදී මිසක මේ චක්කු විඥාන අවස්ථාවේදී නෙමෙයි. නමුත් මේ මිගජාල සූත්‍රයේදී පැහැදිලි වෙනවා චක්කු විඤ්ඤය රූපා ဣට්ඨාකාන්තා මනාපා පියරූපා කාමූප සංහිතා කියලා වචන ටිකක්. ඒකෙන් අදහස් කරන්නේ චක්කු විඤ්ඤාණයෙන් දතයුතු රූප ဣෂ්ඨයිකාන්තයි මනාපයි ප්‍රියරූපයි කාමූප සංහිතයි කියන තැන නෙමෙයි. ලෝකයාට ඇසෙන් දකින්නට පුළුවන් කියන තැන හම්බ වෙන්නේ ඇලෙන්නට පුළුවන් කියන තැනකින්මයි. ඒ වගේම කැමති වෙන ස්වභාවයකින් ဣෂ්ඨකාන්ත මනාප මට්ටමකින්ම තමයි රූපම තමයි ලෝකයාට ඇහෙන් දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි මේ චක්කු විඥාණයෙන් යුක්ත චක්කු විඥාණයෙන් දැනගන්නට පුළුවන් කියන අදහසින් ඒ පිළිබඳව කතා කරන්නේ. ඒක එක පරියායක් එක පෙළක්. ඒ පෙළේදී අදහස් කරන්නේ චක්කු විඥාණයෙන් කෙනෙක් දැකලා කැමැත්ත උපදව ගන්නවා කියන එක නෙමෙයි. ඉෂ්ඨකාන්ත මනාපදේ ඒ විදිහටම දැනගන්නවා කියන එක නෙමෙයි. එතකොට ඇහැට පතිත වෙන වර්ණ සටහන දිහා බලාගෙන කෙනෙකුට තමන්ට ඉෂ්ට වූ විදිහට ඒක ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ පතිත වෙන වර්ණ සටහන දිහා බලලා කාන්ත විදිහට කෙනෙකුට ඒක ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඇහැට පතිත වෙන වර්ණ සටහන දිහා බලලා තමන්ට ඇලීම ඇති කරගන්න මට්ටමකින් ඇලීම තියෙන කෙනෙකුට ඒ දිහා බලාගෙන මේ අහවල් කෙනා මේ ලස්සන රූපයක් කියලා තමන්ට ඇලීම ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි ඒක වර්ණ සටහනට පොදු වුණ දෙයක් නෙමෙයි. ඒක කෙනකෙනාගේ ආශ්‍රව සහිත කෙලෙස් සහිත මනසට පොදු වුණ දෙයක් මිසක ඒක රූපයට අයිති වුණොත් කවදාවත් රූපයෙන් මිදීම ගැන කතා කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇලෙනකම රූපයේ තියෙනවා නම්
ඇලෙන්නට හිතකම ඇලීම සහිත මනසට නොවි රූපයට අයිති දෙයක් වුණොත් ඒ රූපය හැමතැනකටම ඇලීම් සහිත මට්ටමකින් ඇසුරු කරන්නට සිද්ධ වෙනවා කවදාවත් ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අන්න ඒ නිසා අපිට මේ මිගජාල සූත්‍රයේදී කතා කරන පරයය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා ද්විතීය විහාරී පුද්ගලයා පිළිබඳව කතා කරනකොට චක්කු විඥාණයෙන් දතයුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප කාම උපසංහිත රජනීය එහෙම නැතිනම් ඉෂ්ඨාපි හොඳයි කියලා කියන කාන්ත කැමති වෙන ඒ වගේම මනාප වන ප්‍රිය ස්වභාවයෙන් දැනෙන කාමයෙන් යුක්ත වූ කාම උපසංහිත රජනීය ඇලීමට සුදුසු ඒ රූප තියෙනවා ඒ රූප චක්කු විඤ්ඤායයි කියලා කියන්නේ රූප කවදාවත් රූප පිළිබඳව ඇත්තේ නැහැ මනෝ විඤ්ඤාය ලක්ෂණයක් එහෙම නැතිනම් රූප පිළිබඳව ඇත්තේ නැහැ අනික් ආයතනයකින් දත යුතු මට්ටමක් රූපයක් ගැන කතා කරනවා නම් කතා කරන්නේ චක්කු විඤ්ඤායයි කියලාම තමයි න අඤ්ඤමඤ්ඤ විෂයම් පච්චනු බොන්ති කියලා කියන්නේ ඕනෝන්ගේ විෂයන් කලවමේ අනුභව කරන්නේ නැහැ එතකොට අපිට ඕනෝන්ගේ විෂයන් කලවමේ අනුභව කරන්නේ නැහැ කියනකොට රූපය කියන එකේ ස්වභාවය කොයි වෙලාවකවත් අපිට බැහැ පෙනෙන දේ පිළිබඳව අපිට ඒක මනසින් දැනගන්නට අපිට මනසින් දැනගන්නට පුළුවන්කම තියෙන හිතින් උපදවන ධම්මායතනේ පරියාපන්නව යන මට්ටමකින් මිසක කවදාවත් පෙනෙන දේ කියන මට්ටමේදී චක්කු විඥාණයෙන් විඤ්ඤාය වෙන දෙම නෙමෙයි ඒ කියන්නේ මෙතනින් පටලෝ ගැනීමක් ඇති කරගන්නට එපා ඒ ඒ ආයතනයන්ගේ ආයතන කෘත්‍ය පැත්තෙන් අරගෙනයි මේ කතා කරන්නේ ඒ කියන්නේ චක්කායතනයට ගෝචර වෙන රූපය කොයි වෙලාවකවත් මනායතනයට ගෝචර වෙන්නේ නැහැ ඒ වගේම මනායතනයට ගෝචර වෙන දේ චක්කායතනයට ගෝචර වෙන්නේත් නැහැ ඕනෝන්ගේ විෂය මේකක්වත් අනුභව කරන්නේ නැහැ එතකොට එකිනෙකාගේ විෂය අනුභව නොකරන තැනක ඕනෝන්ගේ විෂය අනුභව කිරීමේ හැකියාව තියෙන්නේ ඒ ඒ ආයතනයට විතරයි ඒ ඒ ආයතනයට අනුව ගියපු සිත ඒ ඒ ධර්මයන්ගේ දැනගැනීමට වැය වෙන නිසා තමයි චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගහන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියලා මේ සිත්වලට අපි නම් ලබා දීලා තියෙන්නේ මේකේ විඥානන ස්වභාවය තමයි පොදුවේ විඥානය කියන එකෙන් හඳුන්වන්නේ ඇස පිළිබඳව ඇසෙන් දැනගෙන රූප පිළිබඳව දැනගන්නකොට මේක අපි චක්කු විඥානය කියලා කියනවා එතකොට කනෙහි හටගෙන සද්දේ පිළිබඳව දැනගන්නකොට අපි මේකට සෝත විඥානයයි කියලා කියනවා එතකොට ඒකේ විඥානය කියන එකෙන් අදහස් කරන්නේ විඥානන ස්වභාවය දැනගන්න ස්වභාවය එතන දැනගන්න ස්වභාවය කියලා කියන්නේ අර මනෝවිඤ්ඤාණ මට්ටමින් උපදවලා ගන්න තමන්ගේ හිතේ ප්‍රඥප්ති සමූහයත් එක්ක යොදපු මට්ටම නෙමෙයි. එතනදී දැනගන්න මට්ටම කියලා කියන්නේ අර වර්ණ රූපේ පිළිබඳව දැනගන්න තැන, සද්ද රූපේ පිළිබඳව දැනගන්න තැන. ඒ නිසා තමයි අපිට ඇස සහ රූපය ඇති තැනක මේ චක්කු විඤ්ඤාණයගේ පැවැත්ම පිළිබඳව කතා කරන්නේ. මේ දෙක නැතුව මේ ගැන කතා නොකරන්නේ. අපිට මේක තවදුරටත් ගලපන්නට අවශ්‍ය ගලපන්නට හොඳ පරයයක් තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මදුපිණ්ඩික කියලා සූත්‍රයක් මදුපිණ්ඩික සූත්‍රයේදීත් බොහොම ලස්සනට මදුපිණ්ඩික සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ බොහොම මේ මැනවින් මේ කාරණාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සාක්‍ය ජනපදයේ වාසය කරනකොට කපිලවත් වස්තුනුවර නිග්‍රෝධාරාමයේ බුදුරජාණන් වහන්සේ උදේ කාලෙදී පිණ්ඩපාතේ ගිහිල්ලා දිවා විහරණය පිණිස එක බෙලි ගහක් මුලට වෙලා කැලේ ඇතුලේ බෙලි ගහක් මුලට වෙලා වැඩ හිටියා. එතකොට මේ මහවනේ බෙලි ගහක් මුල වැඩ ඉන්නකොට දණ්ඩපාණි බ්‍රාහ්මණතුමා දණ්ඩපාණි කියලා කියන්නේ දණ්ඩක් අතේ අරගෙන යන එක්තරා බමුණෙක් ජංගා විහරණය පිණිස ජංගා විහරණය කියලා කියන්නේ තමන්ගේ කකුල් නැතිනම් අද අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තුල කියන්නේ ඇවිදිනවා කියලා එක්සයිසස් එකට ඇවිදිනවා කියලා. එතකොට මෙන්න මේ ජංගා විහරණය පිණිස ඇවිදගෙන යනකොට
මහවනේට පිවිසුණා. මහවනේට පිවිසිලා යනකොට බෙලිගහක් මුල වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේව දැක්කා. බුදුරජාණන් වහන්සේව දැකලා සතුටු විය යුතු සිහි කටයුතු කතාවන් කොට නිමවලා දණ්ඩපාණි අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කිං වාදී සමනෝ කිමක් හායිති කියලා. ශ්‍රමණේ ඔබ කිනම් කිං වාදී කුමක්ද ඔබ කියන්නේ කිමක් හායිති ඔබ මේ කුමක්ද ප්‍රකාශ කරන වාදේ කියලා අහනවා. යතහවාදී යතහවාදීකෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මේ සබ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සායන කේනචි ලෝකේ විග්ගහිය තිට්ඨති යතාචපන කාමේහි විසංයුත්තං විහෙරන්තං තම් බ්‍රාහ්මණං අකතං කතින් චින්න කුක්කුච්චං භවාභවේ වීතතන්නං සංඥා නානුසින්ති ඒවං වාදීකෝ අහං ආවුසෝ ඒවමක්ඛායිති. බුදුරජාණන් වහන්සේගේ වාදයේ පිළිබඳව කෙටියෙන්ම පැහැදිලි කරනවා. ඇවැත්නි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේහි මහන බබුණන් සහිත නරදේවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම්බඳු දෘෂ්ටි ඇත්තෙක් ලෝකයේහි කිසිවෙකු හාත් විවාද කොට නොසිටීද යම් කරුණකින් කාමයෙහි විසංයුක්ත කොට විහෙරණය කරන විචිකිච්ඡා රහිත සුන් කුකුස් ඇති භවෙහි පහ වූ තෘෂ්ණා ඇති ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණයා වෙත කෙලෙස් ලැග නොවිහිද්ද ඇවැත්නි මම එබඳු වාද ඇත්තෙක්මි. බුදුරජාණන් වහන්සේ බොහොම ඉතාමත් වචන කීපයකින් මුළු ධර්මයේ පිළිබඳවම හැඳින්වීමක් කරනවා. මේකෙදි ඉතාම වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකයේ මුළු සමාජයේ මුළු තුන් ලෝකයේටම ශ්‍රේෂ්ඨයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම්කිසි ලෝකයේ දෘෂ්ටි ඇත්තෙක් ලෝකයේ කිසිවෙකු හාත් විවාද කොට නොසිටීද ලෝකයේ මේ දෘෂ්ටිය තියෙන කෙනෙක් ලෝකයේ යම් මේ සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් ලෝකයේහි කාගෙවත් එක්ක වාද විවාද කර කර ඉන්න යන්නේ නැහැ. එතකොට කාමයෙන් විසංයුක්තයි නමුත් ඒ කෙනා කාමයෙන් විසංයුක්ත ඒ වගේම විචිකිච්ඡා රහිත විචිකිච්ඡාව ඉවත් කරලා දාපු කුකුස් කරනකම අයින් කරලා දාපු භව තෘෂ්ණාව දුරු කරපු ඒ ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණයාගේ හිතේ කෙලෙස් සිතුවිලි නතර වෙන්නේ නැහැ. කෙලෙස් සිතුවිලි ඇත්තේ නැහැ. ඇවැත්නි මම එබඳු වාද ඇත්තෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ උත්තරේ දුන්නට පස්සේ දණ්ඩපාණි බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරිලා දිව දික් කරලා ඔළුව වනලා නළල රැලි තුනක් නංගලා පිටත් වෙලා යන්නට ගියා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ හවස් කාලෙදී නිග්‍රෝධාරාමයට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා භික්ෂුන් වහන්සේලාට මේ විස්තරය පිළිබඳව දේශනා කළා. මෙහෙම දේශනා කරනකොට මේ විස්තරය කිව්වහම එක හාමුදුරු කෙනෙක් අහනවා, ස්වාමීනි මේ බුදුරජාණන් වහන්සේගේ වාදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරපු කාරණාව පිළිබඳව අපි කොහොමද තේරුම් ගන්න කියන එක පිළිබඳව හාමුදුරු කෙනෙක් අහනවා. කොහොමද මේ භාග්‍යවතුන් වහන්සේ මේ කෙලෙස් ලැග නොහි ඉන්නේ, තමන්ගේ හිතේ කෙලෙස් නතර නොවි තියන්නේ කියලා කොටින්ම බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ බමුණට කිව්ව කාරණාවම තවදුරටත් විග්‍රහ කරලා දක්වන්නට කියලා ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණ යම් කාරණාවක් නිසා තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත් සංඥා කොට්ටාසයෝ යම් කිසි කරුණක් නිසා ප්‍රපංච සංඛා සමුදා චරಂತಿ. තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත් මේ ප්‍රපංච සංඥාව හැසිරෙනවා නම් තත්ත්‍චේ නත්ති අභිනන්දිතබ්බං යම් විදිහකින් එහි සතුටු වෙන්නේ නැත්නම් එහි ಗುಣ කියන්නේ නැත්නම් ඊට පස්සේ එහි ගැලී සිටින්නේ නැත්නම් ඒ සේවන්තෝ රාගානුසයානං මේක තමයි රාගානුසයේ කෙලවර, මේකම තමයි පටිගානුසයේ කෙලවර, මේකම තමයි දිට්ඨානුසයේ කෙලවර, මේක විචිකිච්ඡානුසයේත් මානානුසයේත් භවරාගානුසයේත් අවිජ්ජානුසයේත් කෙලවර, මේකම තමයි දණ්ඩදාන සත්තදාන කලහ විග්ඝහ විවාද
තුවන්තුවම් පේසුඤ්ඤ මුසාවාදානං මේකම තමයි දඬු ගැනීම සැත් ගැනීම කලහ විවාද කිරීම වාද විවාදයන්ට තෝතෝ කියලා ආමන්ත්‍රණය කිරීම කර තියෙනවා නම් හිස් වචන බොරු කීම් තියෙනවා නම් මේ හැම දෙයක්ම නැතිවන්නට තියෙන හේතුව මේ පුරුෂයා කෙරෙහි තියෙන ප්‍රපංච සංඛ්‍යාත මේ සංඥාවන්ගේ නොහැසිරී සිටීම එත්තේ පාපකා කුසලා ධම්මා අපිරිසේසා නිරුජ්ජಂತಿ මෙන්න මේ විදිහට ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්ගේ හැසිරෙන්නේ නැත්නම් ඒ කෙනාට මේ පාපක අකුසල ධර්මයන් දුරු වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳව දේශනා කරලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කළා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ හාමුදුරු ටික කල්පනා කරනවා මේක මේ ඉතාම සරල ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේක කෙටියෙන්ම දේශනා කරලා විහාරයට වැඩියා මේක විස්තර කළේ නැහැ බෙදා දැක්වුවේ නැහැ. ඒ නිසා මේකේ බෙදා දැක්වීමක් අපි ලබනවා නම් හොඳයි බෙදා දැක්වීමක් අපි සිද්ධ කරගන්නවා නම් හොඳයි කොහොමද ඒක කරගන්නේ කියලා කල්පනා කරනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කළා තියෙනවා පණ්ඩිතයි වක්තයි කියලා අපි මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් අහගම්මු කියලා මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සියලු විස්තරය මහා කච්චායන මහරහතන් වහන්සේට දැන්නුවා. දන්වලා මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් ඇහුවාම මහා කච්චායන මහරහතන් වහන්සේ මේ කාරණාව පිළිබඳව හාමුදුරුවරුන්ට නැවත විස්තරාත්මකව දේශනා කරනවා. මේක බොහොම දීර්ඝ සූත්‍රයක් නමුත් අපි මේ කොටස් අතහැරමින් තමයි අවශ්‍ය තැනට මේ කරුණු කාරණා අරගෙන ආවේ. එතකොට මේ විදිහට මහා කච්චායන මහරහතන් වහන්සේ මේ කාරණාව දේශනා කරනවා. තේනහා උසෝ සුනාත සාදුකම් මනසිකරෝත ඇවත්නේනම් අහගන්න හොඳින් මෙනෙහි කරන්න කියලා. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ. චක්කුංචාවසෝ පටිච්ච රූපේච ඇවත්නේ ඇසද නිසා රූපයන්ද නිසා උප්පජ්ජති චක්කු විඤ්ඤාණං චක්කු විඤ්ඤාණේ උපදිනෝ. තින්න සංගති පස්සෝ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. පස්සපච්චය වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව ඇති වෙනවා. යං වේදේති තං සංජානාති යමක් විඳිනවා නම් එය හඳුනනවා. යං සංජානාති තං විතක්කේති යමක් හඳුනනවා නම් එය විතර්කණය කරනවා. යං විතක්කේති තං පපංචේති යමක් විතර්කණය කරනවා නම් ඒක ප්‍රපංච කරනවා. යං පපංචේති තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. යමක් ප්‍රපංච කරනවා නම් ඒක නිදාන කරගෙන පුරුෂයා ප්‍රපංච සංඛ්‍යාත් සංඥාවන්ගේ හැසිරෙනවා. අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේ ස්වරූපේසු අතීතනාගත පච්චුප්පන්න උන චක්කු විඤ්ඤේයේ ස්වරූපේසු චක්කු විඤ්ඤාණයෙන් දතු යුතු උන රූපයන්ගේ ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන් හැසිරෙනවා. එතකොට මෙන්න දැන් කෙටියෙන්ම එක පෙළක් දේශනා කළා. මේක අර අපි කලින් කතා කරපු සූත්‍රේ වගේම තවත් එක පෙළකට අනුව කරුණු ගොනු කිරීමක්. මිගජාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් විදිහකටද මිගජාලට ද්විතීය විහාරයේ වන්නේ කොහොමද කියලා. ඒ විදිහටම මෙතනදී බෙදා දැක්වෙන මේ අර්ථයත් ඊටාම විශේෂිත අර්ථයක්. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං එවත්නි ඇසද නිසා රූපේද නිසා චක්කු විඥානය උපදිනවා. තින්න සංගති පස්සෝ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාවය වේදනාව නිසා සංඥාව සංඥාව නිසා විතර්කය විතර්කය නිසා ප්‍රපංචය ප්‍රපංචය නිසා ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්හි ඇසිරෙනවා. මොකක් පිළිබඳවද? අතීතනාගත පච්චුප්පන්න වුන අතීතනාගත වර්තමාන වුන චක්කු විඤ්ඤේයේසු රූපේසු චක්කු විඤ්ඤාණයෙන් දත යුතු වුන රූපයන් කෙරෙහි. එතකොට දැන් මෙතනදී අපිට එකපාරම කියන්නේ නැහැ ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන් හැසිරුණා කියලා. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් දත යුතු උන රූපයන් පිළිබඳව චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ඒ
චක්කු විඤ්ඤේයේසු ධම්මේසු උපපංච සංඛා සමුදාචරಂತಿ කියලා කෙලින්ම දේශනා කළේ නැහැ. දැන් මිගජාල සූත්‍රයේ දිහා බලන කෙනෙකුට කෙලින්ම හිතන්නට පුළුවන් මිගජාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කු විඤ්ඤාණයෙන් දත යුතු උන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප කාමෝප සංහිත රජනීය උන රූපයන්ගේ අභිනන්දති අභිවදති අජ්ජෝසායි තිට්ඨති ඒක සතුටු වෙනවා නම් අන්න ඒකෙනා ဒုတိယ විහාරී දෙවැන්නෙකු සමග වාසය කරනවා කියලා දේශනා කරපු පෙළදී කෙලින්ම චක්කු විඤ්ඤාණයෙන් දත යුතු උන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප කාමෝප සංහිත කියන තැනම පෙන්නවා හැබැයි මෙතනදී ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්ගේ හැසිරීම කියන තැන පෙන්වන්නේ ගොඩ දුරට එනකන් අරගෙන ඇවිල්ලා ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය කියන තැනටත් පෙන්නලා තින්න සංගති පස්සෝ තුන් දෙනාගේ එකතු තමයි ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වුණේ වේදනාව නිසා තමයි සංඥාව ඇති වුණේ සංඥාව නිසා තමයි සංස්කාරයන් නැතිනම් විතර්කණය කිරීම ඇති වුණේ විතර්කණය කිරීම නිසා තමයි ඒකට ප්‍රපංච ඇති කරගත්තේ තෘෂ්ණාමාන දික්ටි වශයෙන් ඒක මෙනෙහි කළේ තෘෂ්ණාමාන දික්ටි වශයෙන් මෙනෙහි කරපු නිසා තමයි එබඳු සංඥාවන් රූපයන් කෙරෙහි පවත්වන්නේ එතකොට දැන් අතන අභිවදති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා පෙන්නපු ටික මේ සූත්‍රයේදී අපිට පෙන්වන්නට වෙන්නේ මේ ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්ගේ හැසිරෙනවා කියන තැනින්. එතකොට ඒක කිසිසේත්ම චක්කු විඥාන අවස්ථාව නෙමෙයි. ස්පර්ශයේ වේදනාව සංඥාව විතර්කණය ඊට පස්සේ ප්‍රපංච ප්‍රපංචයන්ගේ හැසිරීම ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්ගේ හැසිරීම කියන තැනින් තමයි අර අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන අවස්ථාව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පේනවා අරකේ චක්කු විඤ්ඤාණයට සමීපව අපිට ඒක පේනුනට මෙතන චක්කු විඤ්ඤාණයට සමීපව ඒක පේන්නේ නැහැ. මොකද අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති ආදී වශයෙන් අපි දෙයක් ගැන අභිනන්දනය කරන්නට නම් ඒකේ නන්දියක් ඇති කරගන්නට නම් අපිට ඒක කැමැත්තක් ඇති කරගන්නට නම් ඒ මට්ටමට යනකම් මේක මොහුකුරා යන්නට අවශ්‍යතාවය තියෙනවා. මොහුකුරා යන්නේ නැතුව කිසිසේත්ම ඒ මට්ටමට කෙලෙස් ධර්මයන් යෙදෙනවා කියන එක කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට අපිට මේ විදිහට මේ සූත්‍ර දෙකේ පරියායන් දෙකක් වුණාට මේ දේශනා කරන්න එකම කාරණාවනේ ඇහැට රූපයක් ගැටිලා ඒ රූපේ පිළිබඳව අපි හිතින් කැමැත්ත වශයෙන් උපාදාන වශයෙන් අල්ලගෙන බන්ධනේ ඇති කරගෙන කෙලෙස් උපදෝගෙන ඉන්නවා කියන මට්ටම පිළිබඳව තමයි සූත්‍ර දෙකෙන්ම දේශනා කරන්නේ. අපිට ඕන නම් මෙතනටම ඇතුළත් කරගන්නට පුළුවන් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේහි අපි මීට පෙර කතා කරලා තියෙන චර්යානානත් ඥානය. ඒතකොට චර්යානානත් ඥානයේදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව දැක්වෙන්නේ කොහොමද? ඇහැට රූප ගැටෙනවා. එතකොට රූපන් දස්සනත්තාය රූපේ දැකීම පිණිස හිත යොමු වෙනවා. රූපස්ස දස්සනත්තෝ ඊට පස්සේ රූපේ දකිනවා. ඊට පස්සේ දිත්තත් අබිනරෝපණා රූපය ඇහැට ගැටුණු බව පිළිබඳව දැකපු බව පිළිබඳව හිතට නැගීම වශයෙන් මනෝ ධාතු සිත උපදිනවා. ඊට පස්සේ ඒ හිතට නැගපු දේ අරමුණු කරගෙන මනසින් නැවත දැනගන්නවා මනෝ විඥාන ධාතු සිත උපදිනවා. මනෝ විඥාන ධාතුවෙන් ගත්ත අරමුණ පිළිබඳව රාගය ඇති කර ගැනීම පිණිස හිත ආවර්ජනා කරන කම තියෙනවා. ඊට පස්සේ රාගය ඇති කර ගන්නවා. රාගය ඇති කර ගන්න කම කෙලෙස්, රාගය ඇති කිරීමට ආවර්ජනා කරන කමත් කෙලෙස්ේ නෙමෙයි කියලා පෙන්නවා. එතකොට දැන් මේ පෙළවල් ඔක්කොටම පොදුවේ අපිට ගැළපෙන්නට ඕන එකකට එකක් ප්‍රතිවිරුද්ධව යන අදහසක් අපිට තියෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා අපිට යොමු වුණ ප්‍රශ්නේ දැන් අපි මේ සූත්‍ර ධර්මයන් දෙකටත් අර චර්යානානත් ඥානයටත් ඕනම සූත්‍රයකට අපි දානකොට බහලලා බැලුවොත් චක්කු විඥාණයෙන් රූපය සම්පූර්ණම සත්පුද්ගල ස්වභාවයන් සහිතව දැනගන්නවාද කියන එක පිළිබඳව අපි බහලලා බැලුවොත් අපිට පේනවා එහෙමනම් මනෝ ධාතු සිත සහ මනෝ විඥාන ධාතු ආදී චිත්තයන්ගෙන් කෙරෙන්නට දෙයක් නැති බව. ඒ නිසා තමයි අපි ලොකුවට කතා නොකරන්නේ චක්කු විඥාන සිත ඇතුලේ තියෙන වේදනා සංඥා සංස්කාරයන් පිළිබඳව කතා නොකරන්නේ. දැන් මදුපිණ්ඩික සූත්‍රය බැලුවහම ඔබට ඒ කාරණාව හොඳට පැහැදිලි වෙනවා. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං ඇසද නිසා වැත්නි රූපේද නිසා චක්කු විඥානය උපදිනවා කියනකොට
මේ චක්කු විඥාන සිතේ තියෙන ස්පර්ශයේ වේදනාව සංඥා චේතනා එකඟතාදී මේ ස්පර්ශයේ සංඥාව චේතනාව ආදී ධර්මයන් ගැන චෛතසික ධර්මයන් පිළිබඳව වෙනමම කතා කරන්නේ නැහැ. එතකොට මේ ඒ ධර්මයන් ගැන කතා නොකලාට ඒ චක්කු විඥාන කියන සිතේ තව චෛතසික ධර්මතා හේදෙන්නේ නැතුව නෙමෙයිනේ. එතකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයන් තවත් බොහෝ චෛතසික ධර්මයන් මේ හා සමග යෙදෙනවා කියන එක කොහොමද සිද්ධ වෙන කාරණාවක් බවට පත් වෙනවා. හැබැයි ඒවලට මූලිකත්වයක් දෙන්නේ නැහැ. එතන යෙදෙන වේදනාවට, එතන යෙදෙන සංඥාවට, එතන යෙදෙන චේතනාවට මූලිකත්වයක් දෙන්නේ නැතුව චක්කුංච අවසෝපටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියලා ඇවැත්නේ ඇසද නිසා රූපේද නිසා චක්කු විඥානය උපදී කියන තැනකින් කතා කරනවා. ඊට පස්සේ තමයි තින්න සංගති පස්සෝ තුන් දෙනාගේ එකතු නිසා ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනාව. වේදනාව නිසා යමක් විඳිනවා නම් ඒක තමයි හඳුනන්නේ. ඒ හඳුනන දේ තමයි විතර්කණය කරන්නේ. විතර්කණය කරන දේ ගැන තමයි අපි ප්‍රපංච උපදෝ ගන්නෙ. දැන් එතකොට මේ කතා කරන පෙළ ඇතුලේ ලොකු අර්ථයක් තියෙනවා. ඒ සාමාන්‍ය අපි ගන්න පුළුවන් සම්පූර්ණ අර්ථයම අපිට මේ පෙළ ඇතුලේ මතුවන්නට ඕනේ. එතකොට චක්කු විඥානය කියන එකෙන් මෙතන අදහස් කරන්නේ සම්පූර්ණම සියල්ලම දැනගන්න මට්ටමක් නම් සත්පුද්ගල ප්‍රඥප්තියින්ද සහිතව අපි දැනගන්න තැනක් නම් එතකොට ස්පර්ශේනුයි වේදනාවෙනුයි සංඥාවෙනුයි ඊට පස්සේ විතර්කේනුයි කරන්න කෘත්‍යයක් කරන්න දෙයක් නැතුව යනවා. ඇයි මේ සියල්ලම දැනගෙන තියෙනවා. ඊට පස්සේ කෙලින් මේ සත්පුද්ගල භාවයේ කෙලෙස් වලින් ඇසුරු කරන්නට ඒ ගත අරමුණ කෙලෙස් වලින් ඇසුරු කරන්නට සිද්ධ වෙනවා. නැතිනම් තව විදිහකින් කියනවා නම් කෙලින්ම චක්කු විඥාන සිතම ඊළඟට පෙරපසු නැතුව රාගය ඇති කර ගැනීමට හිත ධර්මයක් බවට පත් කර ගන්නට වෙනවා. නමුත් එහෙම පෙළක් ධර්මානුකූලව පෙන්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වෙනකොට චක්කු විඥාන සිතේ තියෙන ලක්ෂණ ටික අරමුණු කරගෙන තමයි මනෝ ධාතු සිත උපදින්නේ. මනෝ ධාතු සිතේ තියෙන ලක්ෂණ ටික අරමුණු කරගෙන තමයි මනෝ විඥාන ධාතු සිත හටගන්නේ. මනෝ විඥාන ධාතු සිතේ තියෙන ලක්ෂණ ටික ඇසුරු කරගෙන තමයි රාගයාගේ ඇති කර ගැනීම පිණිස අරමුණු කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඉපැත්ම සිද්ධ වෙන්නේ. එතකොට රාගයාගේ දිවීම, රාගයාගේ ජවනය සමග තමයි අපි මේක සත්පුද්ගල භාවයෙන් සම්පූර්ණම තණ්හා සහිතව ඇලීම් ගැටීම් සහිත පුද්ගලයෙක් විදිහට අපි ඒක ඇසුරු කරන්නේ. එතකොට මෙතනදී ඔන්න ආව සම්පූර්ණම දැන් කොහොමද පුද්ගල භාවයේ ගොඩනැගුණේ කියලා දෙයක් අපිට චක්කු විඥාන අවස්ථාවකදී නෙමෙයි මේ දේ ගොඩනැගුණේ. මනෝ විඥාන ධාතුවේනොත් හටගෙන නිරුද්ධ වුණ දෙයක් අල්ලගෙන තමයි නැවත මේ කෙලෙස් සහිතව හැසිරෙන්නේ කියන තැනකට අපිට ලැබෙනවා. ඒ නිසා තමයි අපි මේ යෙදෙන පරියායම් පිළිබඳව බොහොම සියුම්ම තේරුම් ගත යුතු වෙන්නේ. මිගජාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ ද්විතීය විහාරී පුද්ගලයා පිළිබඳව. එතනදී පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ ඇස සහ රූපේ පිළිබඳව චක්කු විඥාන අවස්ථාව පිළිබඳව ගැඹුරු බෙදීමකට ලක් කරන්නට. ප්‍රශ්නය අහන්නේ ඇස රූප චක්කු විඥාන ආදී ධර්මයන් පිළිබඳව නෙමෙයි. ප්‍රශ්නය අහන්නේ ද්විතීය විහාරී වන්නේ කොහොමද කියලා. එතකොට චක්කු විඥාණයෙන් දතයුතු වූ ධර්මයන් පිළිබඳව ඒ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියරූප කාමූප සංහිත ඇසින් දතයුතු රූප තියෙනවා නම් ඇසින් දතයුතු චක්කු විඥාණයෙන් දතයුතු ඒ රූපයන් පිළිබඳව ඇලෙනවා නම් කෙනෙක් කියලා දේශනා කළාම එතනදී කෙනෙකුට තර්ක කරනවා නම් චක්කු විඥාණයෙන් තමයි අපි සම්පූර්ණම රූපය සත්පුද්ගල ප්‍රඥප්තියෙන් සහිතව දැනගන්නේ කියලා. ඒක ඇත්තෙම නොදනුවත්කම නිසා සිද්ධ කරන දෙයක්. ඒක අවබෝධයක් නැතිකම ධර්මයේ සූත්‍ර ධර්මයන් පිළිබඳව හාත්පස තේරුම් නොගත්තකම නිසා සිද්ධ කරන දෙයක්. නමුත් යම් විදිහකින් අපිට ඒක ගලපල බලනකොට ගන්නට පුළුවන් අර්ථය තමයි චක්කු විඥාන අවස්ථාවේදී සිද්ධවන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණයටත් හැම දෙයකටම අපි ගලපා බලනකොට රූපේ පිළිබඳව දැනගන්න අවස්ථාව ඒක විපාක අවස්ථාවක් කියන තැනකදී මිසක කෙලෙස් සහිතය දෙන්නට පුළුවන් අවස්ථාවක් නෙමෙයි කියන එක. එතකොට පරිපූර්ණ වශයෙන් සත්පුද්ගල ප්‍රඥප්තියන් වශයෙන්ද දැනගෙනමයි චක්කු විඥාන අවස්ථාවේ සිත හටගන්නේ කියන එක ගැන මම හිතනවා කරුණු ඔබට
යම් පමණකින් පැහැදිලි ඇති ඒ කාරණාව පිළිබඳව. මොකද එතනදී අපිට ඒ කාරණාව අපි කතා කරන්නට විශේෂ කාරණයක් කොට ගත්තේ මේක අපි තේරුම් ගත යුතු ඉතාමත් විශේෂ අවස්ථාවක්. අපි විවිධ දහම් පරයායන්ගෙන් විවිධ පරාසයන්ගෙන් මේ ධර්මයේ පිළිබඳව කතා කළාට සාකච්ඡා කළාට අපි අවබෝධ කරගත යුතුම තැනට එන්නේ අපේ ආයතන ටික පිළිබඳවනේ. ස්කන්ධ වශයෙන් බැලුවත්, ධාතු වශයෙන් බැලුවත්, ආයතන වශයෙන් බැලුවත්, පටිච්චසමුප්පාද වශයෙන් බැලුවත් අන්තිමේටම අපි එන්නට ඕනේ ඇහැට රූපයක් පේන තැනක රැවටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන තැන පිළිබඳව අවබෝධයකටයි පත්වන්නට ඕනේ. එහෙම පත්වන්නට නම් අපිට ඒ පිළිබඳව බොහොම පැහැදිලි දැක්මක් තියෙන්න අවශ්‍ය වෙනවා. ඇහැට රූපය ගැටෙන මොහොතෙදිම ඇහැට රූපයේ වර්ණ සටහනක් විදිහට පතිත වෙන තැනදීම අපි හිතනවා නම් ඒක දැනගන්න මට්ටමේදීම අපි සත්පුද්ගල භාවයේ දැනගෙනයි කියලා. එතකොට එතන පැහැදිලිවම ප්‍රතිපදාව සම්බන්ධයෙන් මාර්ගය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් ඇති වෙන තැනක් බවට පත් වෙනවා. මොකද අපිට කවදාවත් එහෙනම් ඇලීම් ගැටීම් දෙක දුරු කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇහැට රූපේ ගැටුණට පස්සේ ගැටෙන රූපේ පිළිබඳව දැනගන්නෙම ඇලෙන ගැටෙන රූපයක් විදිහට නම් ඇලීම් ගැටීම් ටික එතන හටගෙන නම් ඇලීම් ගැටීම් කියන දේවල් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප බව මේ කාම සංහිත බව එතන යෙදිලා නම් අපිට මිදීම ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.